हाय भवन शुभ दवसा आदरणीय दुवेपुते अभी दवसे पेने अट समगीन तमाइ ओबामुट आवे अपे आलू चैनल लेकट ओगोला इताम सादरें पिलिगान्नो वगेम मे चैनल तेक ओगोला टेकतुवेला विभागेट आवाश्य बहु दैनुम संभार्यक लंगा करगान्न पुलुवन कोहोमद प्रश्नयक अवबोध करगान्ने उत्तर लियान्ने सह एवगेम तमाइ ओगोलांट मे दिने दाट मे दान प्रश्नय तुलिन स्वेच्छावेम ओगोलांगे तीयन अडुपाडू हो तीयन गैटलु हंदुनागेन एवा हरिगस्स गन्न हेकियाव तीयनवा इतिं अपि अद कथा करन्ने मानुष भूगोल विद्यावे अपि दन्ना दोलह श्रेणिये श्रीलंकावे जनसंख्यावे गति लक्षण मे पाड़म असुरेन तमाइ अद प्रश्ने ओबट नगेन्ने अपि बलुम मोकद्द प्रश्ने कियला पहात सितियमेन हंदुनागत हेकि परिधि श्रीलंकावे जनसंख्या व्याप्तिये लक्षण हतरक लियन्न देक श्रीलंकावे असम जन व्याप्तिये केरेहि बलपायति साधक हतरक साकच्छा करन्न हंदे अपि पलवेनि प्रश्नेट कोहोमद उत्तर लियन्ने कियला इस्सेल्ला बललैमु දැන් මේ තියෙන්නේ දීලා තියෙන සිටියම දරුවනේ සාමාන්‍යයෙන් අපි දන්නවා මානුෂ භූගෝල විද්‍යාවේ ස්වභාවය තමයි ව්‍යාප්තිය ව්‍යාප්ති ලක්ෂණ මේ වගේ සිටියමකින් පෙන්වන්න පුළුවන් ඒ වගේම තමයි වගුවකින් පෙන්වන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රස්ථාරයකින් පෙන්වන්න පුළුවන් එතකොට මේ වගේ සිටියමක් විශ්ලේෂණය කරන්න ඒ වගේම වගුවක් විශ්ලේෂණය කරන්න එහෙම නැත්නම් ප්‍රස්ථාරයක් විශ්ලේෂණය කරන්න අපිට හැකියාව තියෙන්න ඕන. ඒක අපි ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් ඉගෙන ගන්නවා සහ භෞතික සහ මානුෂ භූගෝල විද්‍යාව දෙකේම ප්‍රායෝගිකව එය භාවිතයේ යොදනවා. දැන් එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද ඒකට උත්තර ලියන්නේ? දැන් බලන්න මේක දීලා තියෙන්නේ 2012 ශ්‍රීලංකාවේ ජනව්‍යාප්තිය 2012 ශ්‍රීලංකාවේ ජනව්‍යාප්තිය පිළිබඳව තමයි අපිට මේ සිතියමෙන් පැහැදිලි කරන්නේ සිතියමේ මොකද්ද තියෙන්නේ කියලා අපිට මේ ප්‍රශ්නේ කියනවානේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය එතකොට ගති ලක්ෂණ හතරක් ලියන්න කියලා කියනවා වගුවට සිතියමට මාතෘකාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය දිස්ත්‍රික්ක අනු එතකොට මෙතන තියෙනවා මේ වර්ණවලින් පෙන්වලා තියෙන්නේ මොකද්ද කියන එක. දැන් අපි 12 ශ්‍රේණියේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවේදී මේ සිතියම් ක්‍රමය තේමා සිතියම් වර්ග 3ක් තියෙනවා කියලා මේ සිතියම් ක්‍රමය ගැන කියනවා නේද? එතකොට මොකද්ද මේ සිතියම් වර්ගය? මේක සේයා සිතියම්. සාමාන්‍ය ජනසංඛ්‍යාව පෙන්වනකොට රතු පැහැය තමයි පාවිච්චි කරන්නේ බලන්න රතු පැහැය අනුක්‍රමයෙන් ලාවෙන විදිහට නැත්තම් ෂේඩ් වෙන විදිහට දක්වලා තියෙනවා. එතකොට වැඩිම ජනගහනයක් ඉන්න දිස්ත්‍රික්ක අපිට තද්දම වර්ණයෙන් පේනවා. අඩුම ජනසංඛ්‍යාවක් සහිත දිස්ත්‍රික්ක අපිට මෙහි ලා පැහැයෙන් පෙන්වුම් කරනවා. දැන් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ මෙහි අධ්‍යයනය කරන්න ඕනේ මේ තියෙන ජනසංඛ්‍යා ප්‍රමාණයන් කොහොමද? අඩු එකේ සිට වැඩි එකටද යන්නේ වැඩි එකේ සිට අඩු එකටද යන්නේ? දැන් මෙතන මේක දක්වලා තියෙන මේ සූචකේ අඩුම අගේ සිට වැඩිම අගේ දක්වා පන්ති ප්‍රාන්තර විදියට තරහ කරලා තියෙනවා. දැන් මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට පුතේ අපිට මේ සිතියමෙන් බැහැර කරුණු ලියන්න බෑ. අපිට පේන දේ තමයි අපි ලියන්නේ. අපිට සිතියමෙන් පමණක් හඳුනාගත හැකි දේවල් පමණයි අපි ලියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන දක්වලා තියෙන්නේ ජනසංඛ්‍යාව ලක්ෂ වලින්. එතකොට ඒ ඇරුණහම අපිට මේක පාවිච්චි කරන්න බෑ වෙන දෙයකට. ඒ කියන්නේ ප්‍රතිශත විදියට අපි දන්නා දැනුම පාවිච්චි කරන්න බෑ. අපි මේකෙම තමයි ලියන්නේ. එතන අපිට පළවෙනි කරුණේ විදියට දක්වන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ මේ තියෙන්නේ ලක්ෂයකට අඩු ජනසංඛ්‍යාවක් සහිත දිස්ත්‍රික්කනේ. මේ පෙන්ලා තියෙන්නේ. ලක්ෂයකට වඩා අඩු ජනසංඛ්‍යාවක් සහිත දිස්ත්‍රික්ක. එතන මේ දෙවෙනි වර්ණයෙන් තියෙන්නේ ලක්ෂයත් ලක්ෂ 5 අතරනේ 499,999. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම लक्ष पहाट आडू लक्ष्य लक्ष पहात आतर वगे जनसंख्या वक् दलादास इतर बान किलोच्य वाउनियाव मे वगे
මෙන්න මේ වර්ණයෙන් තියෙන දිස්ත්‍රික්ක මොන රාගල මේවා අයිති වෙනවා ඊළඟ ලක්ෂ 5ත් ලක්ෂ 10ත් අතර ලක්ෂ 5ත් ලක්ෂ 10ත් අතර ලක්ෂ 10ට දස ලක්ෂයට අපි කියන මිලියනය කියලා. එතන මිලියනයකට වඩා අඩු ලක්ෂ 5ට වඩා වැඩි. ජනසංඛ්‍යාවක් තියෙන දිස්ත්‍රික්ක. ඒවා අපිට මෙන්න මේ වර්ණයෙන් පෙන්වන්න කරනවා. අනුරාධපුර පේනවා අපිට පුත්තලම පේනවා. බැටිකලෝ කියන්නේ මඩකලපුව පේනවා. හරි? එතකොට අම්පාර මේ වගේ දිස්ත්‍රික්ක තියෙනවා. ඊළඟට අපිට කියනවා මෙන්න මේ වර්ණය. ඒ කියන්නේ ඒ වර්ණයට වඩා තද වර්ණය මේකනේ. මේ කුරුණෑගලෙන් පෙන්වන වර්ණය. මිලියනයක් මිලියන දෙකක් අතර නේ එතන මේ තියෙන්නේ දසලක්ෂයක් දෙලක්ෂ දසලක්ෂ දෙකකට වඩා අඩු මෙන්න මේ ප්‍රමාණය එතකොට මේ තියෙන වර්ණය අපිට දිස්ත්‍රික්ක කීපයක් පෙන්වන්න කරනවා මිලියන දෙකකට වඩා අඩු ජනසංඛ්‍යාවක් සහිත දිස්ත්‍රික්ක තමයි මේකෙන් පෙන්වන්න කරන්නේ जनाधिकम दिश्रीक हेंगे अभी पेनवा मिलियन दिखकट वाट वेड़ी जनसंख्या सहित दिश्रीक युगला दिखा मेन मे विधि ओगोला मे सीतीम अभी लबुनाट पास मे सूचक दिहा बलला अवबोधिया गांडो मे तराकर आकार पीलिबंद अवबोधिया गांडो मेक कीयोनी මේක කියවලා මේ ව්‍යාප්තියත් එක්ක බලන්න ඕනේ. එහෙම තමයි අපි ඉස්සෙල්ලාම මේක හඳුනා ගන්න. දැන් දරුවනේ අපිට මේකෙන් කියන්න පුළුවන් මූලිකම දේ තමයි ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ තියෙන්නේ අසම ව්‍යාප්තිය. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ අසම ව්‍යාප්තියක් පවතී. දැන් මේක තියෙන දිස්ත්‍රික්ක ආනුවනේ. එතකොට අපිට කියන්න පුළුවන් ඕක වාක්‍යයක් විදිහට අරගෙන 2012 දී ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ව්‍යාප්තිය දිස්ත්‍රික්ක 90 අසමාකාරව ව්‍යාප්තව පවතී. දිස්ත්‍රික්ක 90 අසමාකාරව ව්‍යාප්තව පවතී. එතකොට අපිට ඒක පේනවා. මොකද මේ වර්ණ එක එක වර්ණ මේකේ දකින්න ලැබෙනවා. එතකොට දිස්ත්‍රික්ක 90 ජනසංඛ්‍යාවේ තියෙන්නේ අසමාකාර ව්‍යාප්තිය. දෙවෙනි කාරණේ අපිට පේනවා ඊටමත් කැපී පේන ලෙස ජනාධිකම දිස්ත්‍රික් යුගලයක් තියෙනවා ඊටමත් කැපී පේන ලෙස එතකොට මේකේ ජනසංඛ්‍යාව අපි ගත්තොත් බලන්න මේ තද්දම පැහැයෙන් දක්වලා තියෙන දිස්ත්‍රික්ක දෙක මිලියන 2කට වඩා වැඩි ජනසංඛ්‍යාවක් වාසය කරන දිස්ත්‍රික්ක එතකොට අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ගම්පහ සහ කොළඹ ශ්‍රී ලංකාවේ ගම්පහ සහ කොළඹ මිලියන 2කට වඩා වැඩි ජනසංඛ්‍යාවක් වාසය කරන ජනාධිකම දිස්ත්‍රික්ක යුගල දෙක යුගලය ලෙස පවතී ජනාධිකම දිස්ත්‍රික් යුගලය ලෙස පවතී අපිට එහෙම කියන්න පුළුවන් මොකද අපිට පේනවා ඒකනේ ඒතර ජනසංඛ්‍යාව මිලියන 2කට වඩා වැඩි ජනාධිකම දිස්ත්‍රික්ක කීයක් තියෙනවද දෙකක් තියෙනවා ජනාධිකම ජනාධිකම කියන්නේ ජනගහණයෙන් වැඩිම කියන එක ජනාධිකම කියන වචනේ අපි එතන පාවිච්චි කරන එක හොඳයි ජනාධිකම දිස්ත්‍රික් යුගලක් පවතී එනම් කොළඹ සහ ගම්පහයි කියලා කියන්නත් පුළුවන් ඊළඟ දෙවෙනි කාරණේ දැන් අපි මේ කතා කරන්නේ තුන්වෙනි ගති ලක්ෂණය තුන්වෙනි ගති ලක්ෂණේ විදිහට අපිට කියන්න පුළුවන් දැන් ජනසංඛ්‍යාව වශයෙන් ගත්තොත් එහෙම මේ मिलियन वडा वेडी इंक कैपीपीन लक्षण याकने मिलियन वडा वेडी दिस्ट्रिक तीन कोलंब सा गंप एरना तवा दिस्ट्रिक तीन मिलियन वडा वेडी जनसंख्या क्वासेकर मिलियन एका देखा त्र अधिक जनसंख्या वकीन वेडी जनसंख्या वक सहित दिस्ट्रिक गणना वकट दिन पुलवा एका देखा त्र हरि महानुवर कुरुणेगल ඒ වගේම කළුතර රත්නපුර ගාල් මේ දිස්ත්‍රික්කවල ජනසංඛ්‍යාව මිලියනයකට වඩා වැඩි. එතකොට පොදුවේ ගත්තොත් එහෙම අපි මිලියනයකට වඩා වැඩි දිස්ත්‍රික්ක කීයක් තියෙනවද?
मिलियन देखा क्या ने मिलियन टा वड़ा वैडी ने एकाई देखाई तुनाई हतराई पहाई हायाई हताई श्रीलंका वेतीन और दिस्त्री कहता जनसंख्या मिलियन एकड़ वड़ा वैडी प्रमाण या क्वास एकर रापिटे ये लक्षण एक ही अन्न पुलों श्रीलंका वे वैडी जनसंख्या वक सहित दिस्त्री कलेसर महानुवर कुरुनेगल रत्नपुर कलुतर गाल सह इटामतरव गंपहासा कोलंबा तैति वेनो रापिट कियान्न पुलुवन मे विदियट ओय कारणे श्रीलंकावे वेडी जनसंख्यावक मिलियनेकट वडा वेडी प्रमाणय दिस्त्रिक मिलियनेकट वडा वेडी जनसंख्यावक सहित दिस्त्रिक हतक पवती कियला श्रीलंकावे वेडी जनसंख्यावक वासय करन दिस्त्रिक हतक पवती मोनाद दिस्त्रिक हत कियला लियन्न पुलुवन एतोट ओगलन्ट कियन्न पुलुवन मेके मे रैंक करला तियेन विधिय अनुव महानुवर कुरुनेगल आदि वसेन मे दिस्त्रिक हत मिलियन एकट वडा वेडी जनसंख्याक वासय करन एक कैपिला पेन लक्षणय इलाट तेत्तलापेट सापेक्षव अपिट पेनो मे वियली कलापीय दिस्त्रिक वल दैन मे तेत्कलापे सह वियली कलापे वसेन मे दिस्त्रिक अपिट वेन करगन्न पुलुवन दैन बलन्न अपिट पेनो मे भस्नाहिर पलात मे तीन सबरगम ये कैगा हेम ना पीट पे मेके मिलियन एक जनसंख्या को सीकरण के इतना मे बहुत दिस्ट्रिकलापीय दिस्ट्रिक मे अत्र तीयन वीर कलापीय दिस्ट्रिक वशेन गेम गुडकेवतीयन मे अट पे लक्ष पाटवाड आड़ जनसंख्या को सीकरण दिस्ट्रिक विधियन अब मे सियालातरी वेडिम दिस्ट्रिक संख्या वा मेन मे कुट नियोजने वर्ण बल इतोट यापने अनुराधपुर पुत्तलम एवगेम कैगल नुरेलिया बदुल अंपार मडकलपु हमबंतोट मातर दिस्ट्रिक कियत्तीन बलम इकाय देकाय तुनाय हतराय पहाय हयाय हताय अटाय नमेय दहाय दिस्ट्रिक दहाया दिस्ट्रिक विसिपाय दिस्ट्रिक दहायात्म अपिट पेनवा जनसंख्या व लक्ष पहात मिलियन अतर प्रमाणयक जीवत्तेन प्रदेश विधियट तोड़ श्रीलंका वे मेक एतर हरीट मध्यस्थ जनगहणयक वगे अपिट कियन्न पुलुवन ए कारणे निसा श्रीलंका वे वेडी दिस्ट्रिक प्रमाणयक दिस्ट्रिक दहायक किलम कियन्नत पुलुवन श्रीलंका वे वेडी दिस्ट्रिक प्रमाणयक जनसंख्या व लक्ष पहात मिलियन अतर प्रमाणयक वासय करन इलाट अपिट अडु जनसंख्यावक सहित दिस्ट्रिक मेके कैपिला पेनो अडु जनसंख्याव दैन मे वर्ण देखम गत्तोत जनसंख्याव अडुई एतट लक्ष पहाकट वडा अडु जनसंख्यावक किन दिस्ट्रिक गत्तोत दैन समहार दिस्ट्रिक अपिट पेनो मे सुदु पहय वडा होंदिन पेनो एतोट एवा मे अतर लक्षयकट वडा अडु जनसंख्यावक ने एक अपिट वेन कर लगा पुलवा मे आतरी कोहमद एक वेन करानी श्रीलंका वे अडुम जनसंख्या वक्वासे करन दिस्ट्रिक लेस मन्नारम सह मुलतीव दिस्ट्रिक हंदुनागत है किया श्रीलंका वे अडुम जनसंख्या वक्वासे करन दिस्ट्रिक लेस मन्नारम सह मुलतीव दिस्ट्रिक हंदुनागत है किया दंबरन आपी मे विधियर तमाई मे सीतियम विश्लेषणे करान इतकोट मे दीलतीन तराव तेक् अभी इसला मे दिस्ट्रिक पीलीबंद अवबोधयाक लागंडो समस्त विवरण अकरण समस्त विवरण अकरण अभी तेरेन वियली कलापे दिस्ट्रिक तेत्कलापे दिस्ट्रिक तरां जनाधिक विलाने एवं अभी पेन मे उतुरे यापने हर उतुरे पलाते तुरपलाट ऐति दिस्ट्रिक पहातेन अनिपुते मोनाद मन्नारम वाउनियाव मुलतीव केलिनोच्चिय यापने इतकोट मे दिस्ट्रिक पहातरी नपिट पेनवा
යාපනයේ හැරුණාම අනෙක් සෑම දිස්ත්‍රික්කයකම ජනසංඛ්‍යාව ලක්ෂ 5කට වඩා අඩුයි. තොර අපිට කියන්න පුළුවන් මේ උතුරේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ අතරින් දිස්ත්‍රික්ක තියෙනවානේ. උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ අතරින් යාපනයේ හැරුණු විට සෙසු දිස්ත්‍රික්කවල අඩු ජනසංඛ්‍යාවක් වාසය කරන්නේ. ඒ වගේම තෙත් කලාපයට සාපේක්ෂව වියලි කලාපයේ දිස්ත්‍රික්ක සමස්තයක් ලෙස ගත් විට අඩු ජනසංඛ්‍යාවක් සහිතයි. තෙත් කලාපයට සාපේක්ෂව වියලි කලාපේ දැන් තෙත් කලාපයේ බොහොමයක් දිස්ත්‍රික්ක අපිට පේනවා ඊටම ජනසංඛ්‍යාව වැඩි. ඒ වගේම අපිට කියන්න පුළුවන් මේ ගම්පහ සිට ගාල්ල දක්වා විරලාසන්න දිස්ත්‍රික්ක තෙත් කලාපිය ප්‍රදේශවල මේ විරලාසන්න දිස්ත්‍රික්ක එක දිගට විහිදලා තියෙන ගම්පහ කොළඹ කළුතර ගාල්ල මේවයි ජනසංඛ්‍යාව වැඩිනේ. තොර මේ ආසිතෝ ජනසංඛ්‍යාව වැඩි. මේ විරලාසන්න දිස්ත්‍රික්ක වල නම් අපිට වියලි කලාප එහෙම විරලාසන්න දිස්ත්‍රික්ක වල ලොකු ජනසංඛ්‍යාවක් පේන්නේ නැහැ. රෝගුල්ලන් ඒ වගේ කරුණු ලියලා තියෙනවා නම් ඒකත් හරි. එතකොට ප්‍රමුඛත්වයේ දෙන්න අපි පළමුවෙන් කතා කරපු කරුණු වලට. එතන විභාගයට ලියනකොට මගේ යෝජනාව විභාගයට ලියනකොට අර අපි පළවෙනියටම කතා කරපු කාරණේ තියෙනවානේ. මේ සිතියම බලපු ගමන් අපිට පේනවා අසමාකාර ජනසංඛ්‍යා ව්‍යාප්තියක් තමයි තියෙන්නේ. මේ අසමාකාර ජනසංඛ්‍යා ව්‍යාප්තියේ ලක්ෂණ තමයි අපි කියන්නේ. ඒ නිසා මගේ යෝජනාව දරුවන්ට ඒක කරුණක් විදිහට නොගෙන වෙනත් කරුණුවට ප්‍රමුඛත්වයේ දීලා කතා කරන්න කියලා. ඒ කියන්නේ අපි පළමුවෙන් කතා කරපු ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ අසමාකාර ව්‍යාප්තියක් පවතී කියන එක කරුණක් විදිහට විභාගයට ලියන්න එපා කියලායි මම යෝජනා කරන්නේ. මොකද ඒ අසමාකාර ව්‍යාප්තියේ ලක්ෂණ අපි ඊට පහලින් කියන නිසා. එතකොට ඕගොල්ලන්ට ඕන තරම් මේකෙන් ලක්ෂණ කියන්න පුළුවන්. එවැනි ලක්ෂණ හතරකට ප්‍රමුඛත්වය දීලා කතා කරන එක තමයි වඩා හොඳ. මං හිතන්නේ ඔබට මේ විශ්ලේෂණය තේරෙන්න ඇති. ඒතර සිතියම් විශ්ලේෂණය. සිතියමෙන් පමණයි කරන්නේ. අපි දන්නා දැනුම පාවිච්චි කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට දරුවෝ ලියලා තිබුණා. දැන් මේක ගෲප් එකට දැම්මට පස්සේ ඕගොල්ලන් උත්තර දානවා නේ. ඉතින් මම මේක බැලුවා. එතකොට මේ දරුවෝ ලියලා තිබුණා මේ තෙත් කලාපේ මුළු ජනසංඛ්‍යාවෙන් 65%ක් වාසය කරනවා වියලි කලාපේ 35%යි කියලා. එහෙම කියන්න බෑ පුතේ. එහෙම කියන්න බැරියයි අපිට මේකේ ප්‍රතිශත පේන්නේ නැති නිසා. එතකොට අපි මේක කියන්න ඕනේ සිතියමෙන් පමණයි. අපිට පේන දේ අපි මේ සූචකේ පාවිච්චි කරලා ඒ ඇසුරෙන් තමයි මේකට පිළිතුරු ගලපා ගන්න ඕනේ. හොඳයි. අපි දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු බලමු. හොඳයි අපි දැන් බලමු දෙවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය කෙරෙහි බලපාන සාධක හතරක්. දැන් ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය කෙරෙහි විවිධ සාධක බලපාලා තියෙනවා. අපිට ඕනෑම ප්‍රදේශයක ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ වුණත් එහෙම නැත්නම් ඕනෑම ප්‍රදේශයක වුණත් ජනසංඛ්‍යා ව්‍යාප්තිය කෙරෙහි බලපාන සාධක පුතේ ආකාර දෙකකට බෙදලා සාකච්ඡා කරන්න පුළුවන්. හරි. එකක් තමයි භෞතික සාධක. භෞතික සාධක. දෙවෙනි එක මානුෂ සාධක. භෞතික සාධක හා මානුෂ සාධක. දර භෞතික සාධක කියලා කියන්නේ අපි දන්නවා දේශ ගුණය, පස, ස්වාභාවික සම්පත්, භූවිෂමතාවය මේ වගේ පොළවේ පිහිටි සුගම දේවල් ඒවා බලපානවා ජනසංඛ්‍යා ව්‍යාප්තිය කෙරෙහි. මානුෂ සාධක කියලා කියන්නේ මානව ජයග්‍රහණය. මොන වගේ දේවල්ද? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම යටිතල පහසුකම් වල දියුණුව, සේවා පහසුකම් වල ස්වභාවය. හරි. ඒ වගේම තමයි කෘෂිකාර්මික කටයුතු කිරීමේදී හැකියාව, කෘෂිකාර්මික විභවතාවය, නාගරීකරණය, කාර්මීකරණය මේ වගේ දේවල් ඒවා මානුෂ සාධක. හැබැයි දැන් මෙතන දරුවන්ට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය කෙරෙහි බලපාන සාධක හතරක් කියලා විතරනේ. එතකොට අපි මේ විදිහට වර්ග කරන්නේ නැහැ. මානුෂ සාධක, භෞතික සාධක වශයෙන් වෙන් කරලා කතා කරන්නේ නැහැ. බැරි වෙලාවත් මේ ප්‍රශ්නේ ඉදිරියට තිබුණේ
භෞතික සාධක දෙකක් සහ මානසික සාධක දෙකක් වශයෙන් සාකච්ඡා කරන්න කියලා ඔන්න අපිට පුළුවන් ඒ විදිහට වෙන් කරගන්න. ඒතර පිළිතුර සංවිධානය කරගන්නකොට අපි පොදුවේ කතා කරන්න පුළුවන් භෞතික හෝ මානසික සාධක අරගෙන. ඒ කියන්නේ එහෙම වර්ග කිරීමක් අවශ්‍ය නැහැ. හරි. එතකොට මම තෝරගන්නවා සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය කෙරෙහි ප්‍රබල වශයෙන් බලපාලා තියෙන සාධක ගණනාවක් තියෙනවා. එකක් තමයි දේශගුණය. දේශගුණය. දෙක භූ විෂමතාවය. භූ විෂමතාවය. තුන පස. හතර ස්වාභාවික සම්පත්. ඊළඟට අපිට ගන්න පුළුවන් යටිතල පහසුකම්. ඒ වගේම සේවා පහසුකම් ගන්නත් පුළුවන්. සේවා පහසුකම් යම් කිසි දියුණු ප්‍රදේශයක දියුණුව කියා පානවා. යටිතල පහසුකම් හා සේවා පහසුකම් වලින්. හරි. එතකොට පුතේ දැන් මේ දේශගුණය. අපි පළවෙනි සාධකයේ විදිහට දේශගුණය අරගෙන කතා කරමු. දේශගුණය ඉතාමත් බලවත් සාධකයක් ජනසංඛ්‍යා ව්‍යාප්තිය තීරණය කරන. දේශගුණය කියලා කියන්නේ සාමාන්‍ය ජීවත් වීමට පහසු දේශගුණය උෂ්ණත්වයක් වර්ෂාපතනය ඒ වගේ ආර්ද්‍රතාවයක් ආලෝකයක් තියෙනවද නැද්ද? දැන් හොඳ දේශගුණයක් කියලා අපි කියන්නේ උණුසුම් තෙත් දේශගුණයකට දරා ගන්න පුළුවන් විදිහ උෂ්ණත්වයක්. එතකොට නියත කාලයකින් තොර වර්ෂාපතනය වසර පුරා පැතිරුණු හැමදාමත් තෙත්ත පවතින ස්වභාවයක්. එතකොට ජීවත් වීමට අපහසු කටුක දේශගුණයක් කියලා අපි කියන්නේ නියක සම්භාවිතාවය වැඩි වර්ෂණයට වඩා වාෂ්පීකරණය වැඩි නම් ජලයේ හිඟ වෙනවා. වැස්ස අඩු ජලයේ හිඟ දේශගුණයක් කටුකයි. එතකොට අන්තගාමී එක්කෝ අන්තගාමී සීත එහෙම නැත්නම් අන්තගාමී උණුසුම් තත්වයක් තියෙනවා නම් ඒත් කටුකයි. එවේ ජීවත් වෙන්නට අමාරුයි. කෘෂිකාර්මික කටයුතු කරන්න අමාරුයි. ආර්ථික කටයුතු වල නිරත වෙන්න අමාරුයි. ඒ නිසා ජීවත් වීමට පහසු දේශගුණයක් පවතින ප්‍රදේශවල වැඩි ජනසංඛ්‍යාවක් ඒකරාශී වෙනවා. දැන් ශ්‍රී ලංකාවේ ගත්තොත් ශ්‍රී ලංකාවේ අපි දන්නවා වියලි කලාපයට සාපේක්ෂව තෙත් කලාපය මේ වගේ සුගම දේශගුණයක් ගන්නවා. නැත්නම් ජීවත් වීමට හිතකර දේශගුණික තත්වයක් කියා පානවා. සෙන්සිය සංසක 27ක පමණ උෂ්ණත්වයක් තියෙන්නේ. ඒතර ඒක රට අභ්‍යන්තරයට යනකොට මධ්‍යම කඳුකරේ ඉහළ කඳු බැවුම් ආශ්‍රිතව අපි දන්නවා ඒක තත්ත්වයේ සාමාන්‍ය සෙල්සිය සංසක 20ට වඩා අඩු වෙනවා. ඒ වගේම තමයි වර්ෂාපතනයේ වසර පුරා පැතිරුණු ස්වභාවයක් ගන්නවා මිලිමීටර 2500කට වැඩි. ඒ නිසා දේශගුණයේ හිත කරයි. සෞම්‍යයි. ජීවත් වීමට පහසුයි. හැබැයි වියලි කලාපය ඊට සාපේක්ෂව ගත්තොත් එහෙම ඒ තරම්ම සුගම තත්ත්වයක නැහැ. ඍතුමය ගංගා තියෙන්නේ. එතකොට වසරේ නිශ්චිත නියඟ කාලයක් තියෙනවා. අපි දන්නවා මාස දෙකහමාරක තුනක පමණ. අර්ධ සුස්ක ප්‍රදේශ ගත්තොත් එහෙම ඊටමත් වියලි ස්වභාවයක් ගන්නවා. මේ නිසා තෙත් කලාපය වැඩි වශයෙන් ජනාවාස වීම කෙරෙහි බලපාලා දෙනවා. ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය සලකලා බැලුවොත් අපි දේශගුණිකව තෙත් කලාපයට සාපේක්ෂව වියලි කලාපේ මුළු බිම් ප්‍රමාණයෙන් බෙදිලා ගිහිල්ලා තියෙන ප්‍රතිශතය වැඩි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් තෙත් කලාපය නියෝජනය වෙන්නේ 35%ක පමණ බිම් ප්‍රතිශතයක්. 35%ක් විතර වෙනවා. එතකොට මේ සමස්ත ප්‍රදේශයේ වියලි කලාපය. වියලි කලාපයේ නියෝජනය වෙනවා 65%ක භූමිය. මුළු භූමියෙන් 65%ක් නියෝජනය වෙනවා වියලි කලාපය. හැබැයි ජනසංඛ්‍යා ව්‍යාප්තිය ගත්තොත් ශ්‍රී ලංකාවේ මුළු ජනසංඛ්‍යාවෙන් මුළු ජනසංඛ්‍යාවෙන් 65%ක් ඉන්නේ තෙත් කලාපේ. 65%ක් තෙත් කලාපේ තමයි ඉන්නේ මේ කලාපය තුල.
එතකොට වියලි කලාපයේ ඉන්නේ මුළු ජන සංඛ්‍යාවෙන් 35%ක් විතර ජන සංඛ්‍යාව වශයෙන් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් 35%ක් විතර තමයි වියලි කලාපයේ ඉන්නේ එතකොට වැඩි පිරිස ඉන්නේ තෙත් කලාපයේ තුල තෙත් කලාපයේ ජන සංඛ්‍යා ව්‍යාප්තිය වැඩි වියලි කලාපයට සාපේක්ෂව හොඳයි ඒ වගේම තමයි භූවිෂමතාවයේ බලපාන තියෙනවා ඔන්න දෙවිලි සාධකයට අපි යන්නේ භූවිෂමතාවය දැන් අපි දන්නවා ශ්‍රී ලංකාව රට අභ්‍යන්තරයට යනකොට උසින් වැඩි වෙන භූවිෂමතාවයකින් යුක්තයි ඒ නිසා අභ්‍යන්තරයේ තියෙන රළු භූවිෂමතාවයක් නිසා තෙත් කලාපී ප්‍රදේශවල අපිට මේක පැහැදිලිවම දකින්න ලැබෙනවා තෙත් කලාපී වැඩිම ජන සංඛ්‍යාවක් ඉන්නේ විරලාසන්න ඒ සරල භූවිෂමතාවයක් තියෙන නිසායි දැන් මම කියවනේ ශ්‍රී ලංකා භූමියෙන් 65% අයිති වෙන්නේ 35% අයිති වෙන්නේ තෙත් කලාපයට හැබැයි මුළු ජන සංඛ්‍යාවෙන් 65% ජීවත් වෙන්නේ තෙත් කලාපය තුල මේ தත්ත්වය අපි තෙත් කලාපයට පමණක් ආදේශ කරලා ගත්තොත් අපි තෙත් කලාපේ පමණක් කතා කරමු මේ තෙත් කලාපේ පමණක් කතා කරද්දී අපිට මේකේ තවත් ලක්ෂණයක් දකින්න ලැබෙනවා ඒ තමයි තෙත් කලාපේ මේ ජන සංඛ්‍යාවෙන් වැඩි ප්‍රතිශතයක් ව්‍යාප්තලා ඉන්නේ මෙන්න මේ විරලාසන්න පටියට මේ දිස්ත්‍රික්ක වල විරලාසන්න පටියට සාමාන්‍යයෙන් වෙරළේ සිට කිලෝමීටර 15ක් පමණ ගත්තොත් එහෙම වෙරළේ සිට කිලෝමීටර් 15ක් පමණ රට අභ්‍යන්තරයට ගත්තොත් එහෙම මේතන වැඩිම ජන සංඛ්‍යාවක් ඒක රාශිය වෙලා ඉන්නවා ජන සංඛ්‍යාවෙන් වැඩි ප්‍රතිශතයක් මේ කලාපයට ඒක රාශිය වෙලා ඉන්නවා ඒකට හේතුව තමයි මේ විරලාසන්න තනිතලා ස්වභාවය එතකොට තෙත් කලාපේ රට අභ්‍යන්තරයට යනකොට තියෙන්නේ රළු කඳුකර භූවිෂමතාවයක්නේ සරල භූවිෂමතාවයේ බලපෑම නිසා තමයි මේ විරලාසන්න කලාපය තුළ වැඩි ජන සංඛ්‍යාවක් ඒක රාශිය වෙලා ඉන්නේ අතර මේ ප්‍රසත්තය අපි බැලුවොත් එහෙම මුළු තෙත් කලාපේ ජන සංඛ්‍යාවෙන් 70% අවසාන ප්‍රතිශතයක් ඉන්නේ මේ කලාපය තුළ කොළඹ ගම්පහ ප්‍රදේශ දෙක ගත්තත් වැඩිම ජන සංඛ්‍යාව ඉන්නේ මේ විරලාසන්න කලාපය තුළ එතන මේ විරලාසන්න වැඩි ජන සංඛ්‍යාවක් වාසය කිරීම හේතුව තමයි මේ භූවිෂමතාවයේ බලපෑම සරල භූවිෂමතාවයක් පැවතීම අපි දන්නවා මේ භූවිෂමතාවය නිසා සරල ස්වභාවය නිසා යටිතල පහසුකම් එළීම පහසුයි කෘෂිකාර්මික කටයුතු කිරීම පහසුයි ජනාවාස ගොඩනැගිලි ඉදිරි කිරීම පහසුයි අපවහන නල පද්ධති ඒ වගේම ජල සම්පාදනය වගේ දේවල් වලදී නල පද්ධති සකස් කිරීම සංවිධානය කිරීම මේවා එළීම පහසුයි ඒ නිසා තනිතලා සුගම් භූදර්ශනයක් පවතින ප්‍රදේශයක ජන සංඛ්‍යාව ඒක රාශිය වෙන ස්වභාවයක් ගන්නවා එතකොට මේ වැඩි ජන සංඛ්‍යාවත් එක් කලාපින්නොත් එක් කලාපේ ජන සංඛ්‍යාවනුත් වැඩි ප්‍රතිශතය විරලාසන්නව සංකේන්ද්‍රිතව පවතිනවා ඔන්න ඒක තමයි අපි දෙවෙනි කාරණේ විදිහට ගත්තේ ඊළඟ පස සරු පාංශ කලාපවල බලපෑම දැන් අපි දන්නවා ශ්‍රී ලංකාව කියලා කියන්නේ සාමාන්‍ය සරු පාංශ කලාප පිහිටන ප්‍රදේශයක් වගා කරන්න බැරි තැනක් නෑ අපේ රටේ නමුත් අපි දන්නවා තෙත් කලාපයට සාපේක්ෂව මන්නාරම මුල්ලතියෝ මොනරාගල වගේ ප්‍රදේශවල පසේ ස්වභාවයේ කටෝරයි නිසරු තෙත් කලාපේ පසේ සරු බව වැඩි ත්‍රිවිරි කලාපී ප්‍රදේශවල ගත්තත් සමහර ප්‍රදේශවල සරු පාංශ කලාප පිහිටනවා පස ඍජුවම සම්බන්ධ වෙනවා කෘෂිකාර්මික කටයුතුත් එක්කනේ එතකොට පසේ සරු බව කෘෂිකාර්මික විභවතාවය ඇතිවීමට බලපානවා එතකොට මේ කෘෂිකාර්මික කටයුතු කිරීමේ ඇති හැකියාව නිසා සරු පාංශු කලාප පවතින්නේ කොතනද එම ප්‍රදේශවලට ජන සංඛ්‍යාව ඒක රාශිය වෙනවා ඒ නිසා සමස්තයක් විදිහට ගත්තොත් එහෙම සරු පාංශු කලාප පිහිටා ඇති ප්‍රදේශවලට ජන සංඛ්‍යාව ඒක රාශිය වීමේ ස්වභාවය නිසා මේ තෙත් කලාපී ප්‍රදේශවලට අපිට පේනවා වැඩි ජන සංඛ්‍යාවක් ඒක රාශිය වෙලා ඉන්නවා මොකද ඒකට ඓතිහාසික සාධකයකුත් ඉතින් බලපාලා තියෙනවා මේ ඉංග්‍රීසීන් විසින් අපේ රටට වතු කෘෂිකර්මාන්තය හඳුන්වලා දුන්නාට පස්සේ තේ රබර් සහ
පොල්වගාවගතා වැඩිම හොඳ සරු පාංශු කලාපයක් ඒ වගාවට යෝග්‍ය පාංශු කලාපයක් පිහිටලා තියෙන්නේ තෙත් කලාපය තුල නිසා හැබැයි පුතේ වියලි කලාපී ප්‍රදේශවල වුණා සරු පසක් පවතින ප්‍රදේශවල ජනසංඛ්‍යාව වැඩි සරු පසක් පවතින ප්‍රදේශවල ජනසංඛ්‍යාව වැඩි වියලි කලාපී ප්‍රදේශවල වුණා දැන් අපිට මේ නිසරු පාංශු කලාපවල බලපෑම නිසා දේශගුණය සම්බන්ධයි ඉනිපසට දැන් අපි දන්නවා අර්ධ සුස්ක ප්‍රදේශවල වර්ෂණයට වඩා වාෂ්පීකරණය වැඩි නිසා පස හරි නිසරුයි පසේ පෝෂක අඩුයි පස ඉක්මනින් වියලි යම සුළුයි එතකොට රළු පසක් පැවතීම වැලි බරළු වැඩි රළු පසක් පැවතීම හේතු වෙලා තියෙනවා මේ ප්‍රදේශවල වගා කටයුතු දුර්වල වීමට ඒ නිසා ඒ තත්ත්වය හේතු වෙලා තියෙනවා එම ප්‍රදේශවලින් ජනගහණයේ තල්ලු කිරීමේ සාධක ක්‍රියාත්මක වීමට ආකර්ෂණය වෙන්නේ ඒ ප්‍රදේශවලින් ඒ ප්‍රදේශවලට බාහිර ප්‍රදේශවලින් මිනිස්සු යන්නේ නැහනේ ජීවත් වීමට අමාරු දේශගුණයක් තියෙන නිසරු පාංශු කලාපයක් තියෙන ජලය හිඟ ප්‍රදේශ විදියට තමයි බලපවත්වන්නේ එනිසා තමයි අපි අර ඉස්සලා බලපු සිටියේ මේ මන්නාරම මුලති වගේ ප්‍රදේශ ජනහීන ප්‍රදේශ විදියට සටහන් වුණේ හරි ලැබ ස්වාභාවික සම්පත් දැන් ස්වාභාවික සම්පත් කියන්නේ මොනවාද ස්වාභාවික සම්පත් කියලා කිව්වහම භූමිය ජලය වනාන්තර හරි මේ සියල්ල ඛනිජ සම්පත් මේ සියල්ල හේතු වෙනවා පුතේ දොඩ ජලය ජලය ගත්තොත් එහෙම මේ වසර පුරා පෙතුරු ජල වහනය අපිට සමහර ප්‍රදේශවල දකින්න ලැබෙනවා විශේෂයෙන් තෙත් කලාපයේ බටහිර හානිරිත බැවුම් ආශ්‍රිත අපිට හොඳ ජල වහනයක් දකින්න ලැබෙනවා නමුත් සමස්තයක් ඉදිරි වියලි කලාපී ප්‍රදේශවල ඍතුමේනියගේ බලපවත්තන වසර පුරා පවතින ක්‍රියාත්මක වන ගංගා හිම දකින්න ලැබෙන්නේ නැහැ ඍතුමේ ගංගා තමයි තියෙන්නේ සාපේක්ෂව ජල සම්පත හිඟයි නමුත් භූමිය ගත්තොත් එහෙම භූමිය ඉඩකඩ වශයෙන් ගත්තොත් එහෙම වියලි කලාපී ප්‍රදේශවල භූමිය ඉඩකඩ තියෙනවා භූමිය වැඩි වනාන්තරත් වැඩි ඉතිරි වෙලා තියෙන වනාන්තර රක්ෂිත බවට පත් කරලා තියෙනවා ජනසංඛ්‍යාව වැඩි ඒ වුණාට තෙත් කලාපයේ තුල ඉතින් මේ ස්වාභාවික සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම ගැන කතා කරමු වැඩිම ප්‍රයෝජන ප්‍රමාණයක් අපි ස්වාභාවික සම්පත් වලින් ලබා ගන්න පුතේ මේ ජනාකීර්ණ තෙත් කලාපයේ තුල දැන් මූලික වශයෙන් ගත්තොත් මේ වගේම අපි දන්නවා ඛනිජ සම්පත් දැන් ප්‍රයෝජනෙට ගන්නා ඛනිජ රැකියා නියුක්තියකට දායක වන ප්‍රාදේශීය සංවර්ධනයට දායක වන ඒ වගේ ඛනිජ සම්පත් මේ නිරාණ ඊළඟට කියෝලින් කියෝලින් නාසිත අපි දන්නවා පෝසිලෙන් කර්මාන්තේ ව්‍යාප්ත වෙලා තියෙනවා එතකොට මේ වගේ ඛනිජ සම්පත් ගත්තොත් මේ ප්‍රදේශ ආශ්‍රිතව තියෙන්නේ ඒ සම්පත් නිසා ඇතිවෙච්ච ප්‍රාදේශීය සංවර්ධනය. ඒ නිසා රැකියා නියුක්තියකුත් ඇති වෙලා තියෙනවා ඊට සාපේක්ෂව. හොඳ ජලවාණයක් තියෙන, හොඳ සරුපසක් තියෙන, ඒ වගේම ප්‍රයෝජනීයට ගත හැකි භූමියක් තියෙන සම්පත් බහුල ප්‍රදේශයක් විදිහට තමයි අපි ශ්‍රී ලංකාවේ තෙත් කලාපය ගන්න. එතකොට ඔය සම්පත් අවම ප්‍රදේශ තියෙනවනේ. දැන් අපි ජනහීනයි කියලා හඳුනාගත්ත දිස්ත්‍රික්ක ගැන කතා කරමු. බලන්න මේවයි ස්වාභාවික සම්පත් පුතේ අඩුයි. ජලය අඩුයි, සරුපසක් නැහැ. ඒ වගේම ඛනිජ සම්පත් මෙහෙමයි කියලා වටිනා ඛනිජ සම්පතක් අපිට මේ ප්‍රදේශවල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම ප්‍රදේශවල ප්‍රාදේශීය සංවර්ධනයක් දුර්වලයි. සංවර්ධනයේ කාන්දු වෙන්නේ නැහැ නේද මේව බලපාලා තියෙනවා ශ්‍රී ලංකාවේ මොලතිව් මන්නාරම මේ වගේ ප්‍රදේශ නොදියුණු වෙන්න ඒ වගේම ජනසංඛ්‍යාව අඩු වෙන්න යටිතල පහසුකම් වල දියුණුව යටිතල පහසුකම් කියලා කියන්නේ මාර්ග ජලය විදුලිය වැනි පහසුකම් දැන් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වල ස්වභාවය ගත්තොත් අපි දන්නවා බස්නාහිර පළාත තුල යටිතල පහසුකම් වල වැඩි සංවර්ධනයක් දකින්න ලැබෙනවා. හැබැයි ඇතැම් ප්‍රදේශවල ඉතාමත් අඩු සංවර්ධනයක් තමයි දකින්න ලැබෙන්නේ.
मार्ग सीतियम परीक्षा करो तपिट मनोवाद देने श्रीलंका मार्ग सीतियम परीक्षा करो तपिट देने दे मुखाद कोलंब सीट मकलूदेला केलुआवा के विधी है ना मार्ग दोम्रिय मार्ग पद्धति दाखिन लेबेनवानी पेन सीतियम सह मे बोर्ड के अंदर सीतियम दिहा बलफा मोक देनी දෙම්බරණ මේ කොළඹ කොළඹ සිට මෙහෙම විහිදලා යන මාර්ග පද්ධතිය මම මේක මේ නිශ්චිතව මේ ඇඳෙන්නේ නැහැ सामान्य अभी तो मेवा की तमी दाखिने लगे मे प्रधान मार्ग के लिए था ये प्रधान मार्ग वही विधि तमी भी आप तेला दें दें बना न कोलमी इधर हर ये टे मकरों देला कहलवा वागे कोलम्बा सीट मेवा की क्रियात्मक ये न मार्ग पद्धति तमी दाखिने लगे देंगो भी ओके आप यादी वेगी मार्ग हमबातर दिन दक्षिण अतिवेगी मार्ग कोल कटनायक दिन अतिवेगी मार्ग इलामीन पवतन अतिवेगी मार्ग कोल महानूर दवा पवतीन मेम कर्तमें अतिवेगी मार्ग कर्ता मे प्रदेश आश्रित वेडिम मार्ग प्रमाण दखिन प्रवाहन सुगमता इन दमरी मार्ग कर्ता दुम्री मार्ग गेतत् दखिन लगेमीन बेहर विशेष मे बस्ना पलाती बेहर प्रदेश वर्ड यटतल पास अड्डुत नदी भवत दखिन लगेमी जनसंख्या इन प्रदेश वर्डी मार्ग प्रमाण पवती नौ मत प्रवाहन पास लंका वे तत्व अभी गे मे श्रीलंका वे स्वभाव क्रियात्मक मार्ग पद्धति श्रीलंका पर्यांत प्रदेश मडकालपुव त्रिकुणामले अनुराधपुर प्रदेश संबंध दुरीन पीटला प्रदेश अवकाशीय दूर वेडी नगर वर्धने संवर्धने प्रदेश आयोजन गलानो यदा कर्मांत वर्धने ये प्रदेश दीयोनु वेनो ये प्रदेश मिनिसुंट रेकी आले वेनो ये उसे इधर ये मिनिसुंट की जीवन तत्त्वे इहले आनो बलन अवसान वसेन करतो तेम अवकाशीय संवर्धने वेगवत तेनो इधर में कोलंबे इधला बाहिर प्रदेश देश टे आनो गटे विशेषन बसनाहिर पलाते सिट ऐत टे आनो गटे दिवेने नेगिनहिर टे उत्तर टे आनो विट अभी पेहदिर पेन तेनो मे अटल पास दूर तावया नदियों बाबा मेनसा कार्मीकरणे नागरीकरणे कांदेला बस्नायर पलात प्रमुख प्रदेश देश प्रदेश वेडिपुर कार्मीकरणे सा नागरीकरणे कांदेला पर्यंत प्रदेश कार्मीकरणे सा नागरीकरणे कांदेला अटल पास स्वभाव मौलिकवासी बलपाल तीन जीवन तत्वेक्षावेर संक्रमण क्रियात्मक तरुण पीरी गमन करतेम जात्यांतर वराय जात्यांतर गुवान तोट पल मेवा विशाल रेकिया प्रमाण उत्पादन देवा इला अपनायन प्रवर्तन कलाप मे आश्रित व्याप्त इवनी कर्मात्सा इवनी स्थान स्थानगत वीमट
මේ භූමියේ ස්වභාවය බලපාලා දිනනවා සහ මේ යටිතල පහසුකම් වල දිනුනෝ බලපාලා දිනනවානේ එතකොට මේ ලංකාවේම රැකියා කරන පිරිසක් මේ වාසිතෝ ජීවත් වෙනවා తాවකාලිකව ස්ථීර අහන්න දෙයක් නෙමෙයි ඉතින් බස්නාහිර පළාත මේ තරම් ජනාකීර්ණ වෙන එක මේ මේ තියෙන ප්‍රවණතාව එක බලනකොට ඊළඟ සේවා පහසුකම් අපි මූලික වශයෙන් සේවා පහසුකම් කියලා කතා කරන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය ඒ වගේ පහසුකම් දරුණි ශ්‍රී ලංකාවේ සේවා පහසුකම් ගත්තත් එමේ වැඩිම දියුණුවක් දකින්න ලැබෙන්නේ අපිට බස්නාහිර පළාත සහ වෙරළාසන්න තෙත්කලපිය දිස්ත්‍රික්ක ආශ්‍රිතව රට මැද එක්තරා සංකීර්ණ කීපයක් දකින්න ලැබෙන කුරුණෑගල මහනුවර ඒ වගේ එතකොට මේවා මේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න එහෙම නැත්නම් මේ සේවාවන් ලබා ගන්න මුළු දිවයිනෙන සංක්‍රමණ මේ දෙසට ගලාගෙන එනවා බුද්ධිගාණය බුද්ධිගාණය බල රට අභ්‍යන්තරින් බුද්ධිගාණය සිද්ධ වෙනවා ශිෂ්‍යත්වය සමත් වුණාම ඒ වගේම අපස සාමාන්‍ය පෙළ සමත් වුණාම එතකොට මේ මේ දිස්ත්‍රික්ක වලට තමයි වැඩිපුර ආකර්ෂණය තියෙන්නේ එතකොට මේ සේවා පහසුකම් වල තියෙන දියුණුව නිසානේ ඊළඟ විශ්වවිද්‍යාල ස්ථානගත වීම ගත්තත් වෘත්තීය පුහුණු ආයතන වල ස්ථානගත වීම ගත්තත් උසස් අධ්‍යාපන ආයතන වල ස්ථානගත වීම ගත්තත් වැඩිම ප්‍රමාණය ආකර්ෂණය වෙලා තියෙන්නේ මේ බස්නාහිර පළාත ප්‍රමුඛ දිවයිනේ මේ වෙරළ සහ මෙතෙක් කලාපී ප්‍රදේශවලට. ඊතර මේ අවකාශයේ සංවර්ධනය වැඩි. ඊතර මේ පහසුකම් අපේක්ෂාවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල සිට ජන සංඛ්‍යාව මේ දෙසට ගමන් කරනවා. දැන් අපි දන්නවා බස්නාහිර පළාතේ ඉන්න හැම හතර දිනකම ගත්තොත් ඒ ඉන්න එක්කෙනෙක් අන්තර් පළාත් සංක්‍රමණිකයෙක්. ඒ තරමට මේ සංක්‍රමණ බලපාලා තියෙනවා. එතකොට අපි කතා කරන ජනාධිකම දිස්ත්‍රික්ක යුගලයේ විදිහට අපි ඉස්සලා සිටීමේ දැක්කනේ. මේ ජනාධිකම දිස්ත්‍රික්ක යුගලයේ කියලා අපි කතා කරපු ගම්පහ සහ කොළඹ. ඒ ප්‍රදේශවල ඉපදුන මිනිසුන්ගෙන් නෙමෙයි මේ තරම් ජනාකීර්ණ වෙලා තියෙන්නේ. ලංකාවෙන්ම ඇතිවන සංක්‍රමණ ගලාගෙනීමෙන් තමයි ඇති වෙලා තියෙන්නේ. බලන්න නිකමට හිතලා මේකට මේ භෞතික බලපෑමට වඩා මේ යටිතල පහසුකම් වල සේවා පහසුකම් වල පවතින දියුණුව බලපාලා දෙනවා. ඒ ඔස්සේ ඇති වෙන කාර්මීකරණය සහ නාගරීකරණය බලපාලා දෙනවා. දැන් මේකට සාපේක්ෂව අපි ගත්තොත් සෙසු පළාත් වල විශේෂයෙන් උතුරු පළාතේ යාපනයේ හැර වන්නේ දිස්ත්‍රික්ක කියලා අපි කතා කරන ප්‍රදේශ මොනරාගල මේ වගේ ප්‍රදේශවල සේවා පහසුකම් සහ මේ අඩිතල පහසුකම් නොදියුණු මට්ටමක තියෙනවා විශේෂයෙන් සේවා පහසුකම් ඉතාමත් නොදියුණු මට්ටමක තියෙනවා හොඳ තත්ත්වයේ රෝහල් හොඳ තත්ත්වයේ පාසල් පහසුකම් බෙදී ගිහිල්ලා නැහැ අවකාශයේ සංවර්ධනයේ සම්පත් බෙදී යෑමේ විෂමතාවයක් දකින්න ලැබෙනවා ඒ නිසා එම ප්‍රදේශවලට අභ්‍යන්තරයේ සංක්‍රමණ ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ බොහෝ දුරට වෙන්නේ එම ප්‍රදේශවලින් ජන සංඛ්‍යාව පිටතට විකේන්ද්‍රණය වීමක්. එහෙම නැතුව ඒ දෙසට ආකර්ෂණීය සාධක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තල්ලු කිරීමේ සාධක තමයි ක්‍රියාත්මක වෙන්නේ එම ප්‍රදේශවලින්. හොඳයි මම හිතන්නේ ඔබට මම මේ කියපු කරුණු ග්‍රහණය වෙන්න ඇති. මේක අපේ රටනි පුතේ. අපි මේ කතා කරන්නේ අපේ රට පිළිබඳව. ඒකට අපිට දැන් පොතේ පතේ තියෙන දේවල් වලට අමතරව අපිට ග්‍රහණීය වෙන දේවල් තියෙනවා එදිනෙදා සමාජයේ ජීවත් වෙනකොට අපිට ප්‍රවෘත්ති වලින් ඇහෙන පත්තර වලින් දකින්න බොහෝ දේවල් තියෙනවා අපිට ග්‍රහණීය වෙලා තියෙන අපේ රටේ සංවර්ධනයේ මොන වගේ එක එක ප්‍රදේශ අනුව එක එක දිස්ත්‍රික් අනුව ගත්තොත් මොන වගේ විෂමතාවයක්ද තියෙන්නේ එතකොට ඔබට පුළුවන් සාපේක්ෂව හිතන්න මේ පොතේ තියෙන කරුණු කොහොමද බලපාලා තියෙන්නේ මොකද මේ අපේ රටනේ දේශගුණය ගත්තොත් එimhe දේශගුණය කොහොමද බලපාලා තියෙන්නේ එක එක ප්‍රදේශවල එක එක දිස්ත්‍රික්කවල තියෙන දේශගුණික තත්ත්වයන් වෙනස් සමහර එකම දිස්ත්‍රික්කේ වුණත් දැන් කුරුණෑගල ගන්න කුරුණෑගල එක කොටසක් තෙත් කලාපේ එක කොටසක් වියලි කලාපේ ඉතින් වැඩි ජන සංඛ්‍යාව කුරුණෑගල කොයි පැත්තටද ඒක රාසියලා දිනේ ඇයි දෙරුවේ අපි කියපු කාරණා හොඳට තේරෙනවා ඔබට. ඒක නිසා ප්‍රායෝගිකව හිතමු. භූගෝල විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ
පොළවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් මේ අවකාශය මනසින් දකින්න මේ අවකාශීය ගති ලක්ෂණ අපි කතා කරන්නේ. මේ අවකාශය මනසින් දකින්න පුළුවන්. ඒක තමයි හොඳ. හොඳයි. එතකොට අපි අද කතා කරේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ව්‍යාප්තිය පිළිබඳව. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ව්‍යාප්තිය. මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට පුතේ විශේෂයෙන් දෙවෙනි ප්‍රශ්නේදී දෙපැත්තම කතා කරන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? මේ සාධකයේ ගත්තොත් දේශගුණය ජනසංඛ්‍යාව වැඩි වෙන්න බලපාලා තියෙන්නේ කොහොමද අඩු වෙන්න බලපාලා තියෙන්නේ කොහොමද? බලන්න මේ හැම කරුණකම මේ විස්තර කරනකොට ඔබට මම මේ දෙපැත්තම කතා කරා. එතන පිළිතුරක් ලියනකොට වඩා දිගු නැති වඩා කෙටි නැති අවශ්‍ය කරුණු හොඳින් සංවිධානය කරලා පිළිතුරක් ඉදිරිපත් කරන්න ඕනි. දේශගුණය කියලා ලියලා දේශගුණය කොහොමද බලපාන්නේ? දේශගුණය වෙනම පොයින්ට් එකක් විදියට අරගෙන මාතෘකාවක් විදියට අරගෙන එයාට දේ විස්තර කරන්න. උදාහරණයක් දාන්න. දැන් අපි මන් නිතරම උදාහරණ කිව්වා මේවා කියනකොට. තාර්කික පිළිතුරක් ගොඩනගන්න. ලියලම තමයි ඒක තේරුම් ගන්න ඕනි. හොඳයි. එහෙනම් අපි තවත් මෙවැනිම ගැටලුවක් සමගින් ඊළඟ දවසේ හමු වෙමු. අයිබෝවන් රැඳී සිටින්න දිගටම අපේ channel එකත් එක්ක.